never stop moving. Never stop, never stop moving when life's calling you. නෑ මම කාලයක් තිස්සේ ඥානසාර ස්වාමීන් වහන්සේ මාව හම්බෙන්න ඕනේ කියලා තිබුණා. මටත් ඕන වුණා ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ නිසා මම අද ස්වාමීන් වහන්සේ බැහැ දකින්න පැමිණියා. උන්වහන්සේ විශේෂයෙන්ම රටේ ආරක්ෂක තත්ත්වය ගැන සෑහෙන උනන්දුවෙන් ඉන්නවා. ඒ වගේම මේක ගැන සුළුවට තකන්න එපා. මේක බැරෑරුම් වැඩසටහනක්. මේක ජනාධිපතිතුමත් එක්ක කතා කරලා මේක ඔළුවෙන් කරන්න ඕන වැඩක් කියන එක තමයි කියන්නේ. උන්වහන්සේ හැම අවස්ථාවකදීම සඳහන් කරන්නේ මේකේ අහිංසක මුස්ලිම් මිනිස්සු මේකට පලි නැහැ. මේක එක කණ්ඩායමක් තමයි මේ වැඩසටහන මෙහෙවන්නේ. ඉතින් මේ අහිංසක මුස්ලිම් මිනිස්සු තලාපෙලන්නේ නැතුව මේ වැඩේ ඉතාමත්ම සියුම්ව ප්‍රවේශමෙන් කරන්න ඕනේ කියන එක ගැන ඉතාමත් දැඩි ලෙස අවධානය යොමු කරා. උන්වහන්සේ කිව්වේ පන්සල් විතරක් නෙමෙයි, අපි නොහිතන සිද්ධස්ථාන වෙන්න පුළුවන්, වෙන ඕනම තැනක් වෙන්න පුළුවන්, අපි නොහිතන තැන්වලට ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් කියන එක තමයි උන්වහන්සේගේ මතය. උන්වහන්සේ මගෙන් කිව්වා පුළුවන්කමක් තියෙනවා නම්, මොකද අධිකරණයේ උන්වහන්සේව වැරදිකාරයා කළ ඇතුළට දැම්මත් උන්වහන්සේ කරපු සටන අද නිර්දෝෂී කියන එක බොහෝදුරට අද රටේ ජනතාව පිළිගන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා උන්වහන්සේ කියන්නේ ඒක මත උන්වහන්සේ ගාව තියෙන තොරතුරු සහ දත්ත සහ දැනුම පාවිච්චි කරලා මේ රට ගිනිජාලාවක් බවට පත් නොකර, මේක ගිනිජාලාවක් බවට පත් නොකර මේ රටේ සියලුම ජන කොටස් ආරක්ෂා කරන විදියට වැඩපිළිවෙලක් ඉවත් කරන්නයි කියන එක තමයි මගෙන් ඉල්ලීම කරලා තියෙන්නේ. ජනාධිපතිතුමාට සමාවක් දෙන්න පුළුවන් ඕනම අවස්ථාවකදී නිදහස් කරන්න. එතකොට ඒ මත නීතිමය බලය සහ අවකාශය තියෙනවා ජනාධිපතිතුමාට ඒක කරන්න. ඒක එතුමාගේ අභිමතානුසාරී බලයක්. ඒ බලය මත එතුමාට ජනාධිපතිතුමාට ඒක ක්‍රියාත්මක කරන්න බැරි කමක් නැහැ. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු මතවාදය අපි කවුරුත් ඒ ස්වාමීන් වහන්සේ විසින් ප්‍රකාශ කරපු මතවාදය කවුරුත් ඒකට ලොකු තැනක් දුන්නේ නැහැ. ඒ මතවාදය දැනගත්තා, ඔක්කොමලා දන්නවා. නමුත් කවුරුත් හිතුවේ නැහැ ලංකාවේ මේ ප්‍රශ්නේ මෙහෙම වෙයි කියන එක. ඒක තමයි සිද්ධ වෙලා තිබුණේ. එතකොට දැන් ඒකත් එක්ක උන්වහන්සේගේ එදා කියපු මතවාදය මම හිතන හැටියට දැනට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ. අනිත් එක මේකයි, මම වගකීමෙන් කියන්න ඕනේ ඥානසාර ස්වාමීන් වහන්සේත් එක්ක මම කාලයක් අපි පැති දෙකකට ඉඳගෙන අපි මතවාද දෙකක හිටියේ. ඒ කියන්නේ මම මුස්ලිම් මතවාද මතවාදය නෙමෙයි. නමුත් අපි මතවාද දෙකක හිටියේ මොකද මේකයි. අපි රැඩිකල් වාදය, අන්තවාදය කොයි පැත්තේ තිබුණත් ඒකට විරුද්ධයි. සිංහල අන්තවාදයටත් විරුද්ධයි, මුස්ලිම් අන්තවාදයටත් විරුද්ධයි, දෙමළ අන්තවාදයටත් විරුද්ධයි. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට හැකියාව ලැබුණා ඥානසාර ස්වාමීන් වහන්සේත් එක්ක කරපු නඩුවලදී කතා කරලා අදහස් හුවමාරු කරගන්න. එතකොට ඒ අදහස් හුවමාරු කිරීම තුළින් අපිට එකට කතා කරලා එකට වැඩ කරන්න පුළුවන් තත්ත්වයකට අපිට එන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ මට කියන්න ඕනේ, දැන් ගාල්ලේ මුස්ලිම් සිද්ධියක් වුණා, සිංහල මුස්ලිම් කෝලාලයක් වුණා. ඒකෙදි ඥානසාර ස්වාමීන් වහන්සේ ගිහිල්ලා එතන ගිහිල්ලා මේ ප්‍රශ්න වැඩි කරේ නැහැ, මේ ප්‍රශ්න සමනය කරන්න වැඩ කරා. එතකොට ගිය අවුරුද්දේ දිගන සිද්ධියක් වුණා නුවර දිස්ත්‍රික්කේ. ඒ සිද්ධියේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ ප්‍රශ්න සමනය කරන්න වැඩ කරා, වැඩි කරේ නැහැ. එතකොට ඒකෙන් මම විශ්වාස කරනවා මගේ උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරපු සමහරක් අවස්ථාවලදී සමහරක් කියපු දේවල් එක්ක උන්වහන්සේගෙත් යම්කිසි වෙනස් වීමක් සිද්ධ වුණා. ඒ වෙනස් වීම තුලින් අපි දැකපු, එදා දැකපු රැඩිකල්වාදී භික්ෂුවක් නෙමෙයි
ඊට වඩා මධ්‍යස්ථව කටයුතු කරන භික්ෂුවක් ඇටියට කටයුතු කරන්න ඥානසාර ස්වාමීන් වහන්සේ කටයුතු කරා කියන එක තමයි මට කියන්න පුළුවන්.